of music. සර්වජන බලය සංධානය විසින් අද ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් පුරා අපේ සර්වජන වැඩපිළිවෙල ජනගත කරමින් ඒ වගේම ඒ වැඩපිළිවෙලේ අන්තර්ගතයේ පිළිබදව අපි අපේ ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් අද දවසට තුලදී අපි ක්‍රියාත්මක කරනවා. ඊයේ දිනේදී අපි මහානායක හිමිවරුන්ට මෙය පිළිගන්වලා වැඩපිළිවෙල හඳුන්වා දුන්නා. අද මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට මේ ඉදිරිපත් කරනවා. අදින් පටන්ගත්තු මේ ඉදිරි සති කීපය තුළදී එක දිගටම ගම්මට්ටමින් සෑම කොට්ටාසයකටම ගමන් කරමින් රටේ ජනතාව දැනුවත් කරමින් සර්වජන බලය වටා ජනතාව කේන්ද්‍ර කර ගන්න වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අද මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙමින් යන අවස්ථාවක අපේ රටේ සම්පත් සියල්ලම අපිට අහිමි වෙමින් යන අවස්ථාවක අපේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දූ දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ගේ මෘත ශරීරය ආදාහනය කරන්න තැනක් නැති වෙමින් යන කටයුත්ත අනිත් පැත්ත හරවන බලවේගයේ විදිහට තමයි සර්වජන බලවේගයේ ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි අවසාන දෙවෙනි ඉඩ තියෙන්නේ. අපිට අපේ අම්මා තාත්තා භූම දාන කරන්න ඉන්දියාවෙන් අවසර ගන්න වෙන ගමනක් මේ යමින් ඉන්නේ. මේ ආපව හැරෙව්වේ නැත්තම් මේක තමයි අපිට අත්තනීර නම. ඒ නිසා මේක සුළු කොට තකන්න පුළුවන් වැඩ පිළිවෙලක් නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ න්‍යායපත්‍රය ආපව හරවන්න මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රගතිශීලී වාමාංශික කඳවුර නියෝජනය කරන සර්වජන බලවේගයේ විතරයි. ඒ නිසා අපි රටේ ජනතාවට ඉල්ලා සිටිනවා ඔබ ඔබේ දූ දරුවන්ට ආදරේ නම් ඔබ මේ මව්බිමට ආදරේ නම් මේ මව්බිමට ආදරය කරන මේ ජාතික සම්පත් වලට ආදරය කරන ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපවලා කටයුතු කරන සර්වජන බලය වටා එකතු වෙන්න කියන ආරාධනාව අපි රටේ සියලුම ප්‍රගතිශීලී ජනතාවට ඉතාම කාරුණිකව ඉදිරිපත් කරනවා මේ අවස්ථාවේදී. ඇත්තටම මේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නැත්තම් කුමන හෝ අධිකරණයක් කරා ජනාධිපතිවරණයේ පැවැත්වීම කල්දමා ගැනීමේ උපක්‍රමයක සහ උප්පරවැට්ටියක වර්තමාන ජනාධිපතිතුමා හා රජයේ නිරත වෙලා ඉන්නවා. ඔවුන් ඍජුවේ මැදිහත් වෙලා මේ වැඩේ කළොත් ඔවුන්ට එල්ල වෙන ජනතා විරෝධයේ මැඩපවත්තා ගන්න ඔවුන්ට හම්බ වෙන්නේ නැහැ. ගෝඨාභයට ජනාධිපතිතුමාට පැනලා ගියා වගේම තමයි එහෙම වුණොත් වර්තමාන ජනාධිපතිවරයාටත් පැනලා යන්න වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අධිකරණයේ බලල්ලතක් කරගෙන අධිකරණය නැවති බලල්ලත හරහා තව වර්ෂයක කාලයක් මේ තුල රැඳී ඉන්න ඕනි කරන උපක්‍රම සැලසුම් කරමින් ඉන්නවා. දැන් එක නඩුවක් නිෂ්ප්‍රභා කළා අහන්නේ නැතුව තව නඩුවක් ඉදිරිපත් වුණා. ඒ නඩුවේ තීන්දුව හෙට දෙනවා. ඒ තීන්දුව මොක වෙතත් මේ වෙනකොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවක්. අවුරුදු 6 වෙනුවට හැම තැනටම 6 තියෙන තැන්වලට 5 ආදේශ කරගෙන යන්න. දැන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 3න් 2කින් සම්මත කරගන්න අවස්ථාවේදී යම්කිසි පුජ්‍යලයක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩුවක් පවරුවොත් එවේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් එහෙම මේ නඩුව අහලා ඉවර වෙනකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නතර කරන්න එතකම් මැතිවරණ පවත්වන්න එපා කියලා 17 වෙනිදා මැතිවරණ කොමිසමට බලය පැවරුණාට ජනාධිපතිවරණයේ කැඳවීමේ බලය ඔවුන්ට අධිකරණ තීන්දුව නිසා හිමිවීමේ හැකියාවක් තිබෙනවා. එහෙම වුණොත් ලංකාවේ පළාත් සභා මැතිවරණ ක්‍රමයට වෙච්චි දේ ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයට වෙච්චි දේ ම ජනාධිපතිවරණයටත් වෙලා ඒ අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේ ඉන්නේ අතුරුදහන් කිරීම පිළිබඳව ලංකාවේ ඉන්න හොඳම පළපුරුද්දක් සහිත හොඳම එක්ස්පර්ට් තමයි ඉන්නේ. ඒ නිසා කොයි වෙලාවේ කොහෙන් අතුරුදහන් වෙයිද කියන සැකය මේ මැතිවරණ ටික අපිට තියෙනවා ඇත්තටම. අපි බලාගෙන ඉන්නේ ඒ නිසා තමයි අපි මේක පිළිබඳව මෙච්චර කතා කරන්නේ. අපි මැතිවරණ වලට බය නැහැ. ජයද පරාජය කියන එකද නෙමෙයි මැතිවරණ පවත්වන්න ඕනේ. ඒක රටේ ජනතාවගේ අයිතියක්. නිසා හැබැයි මැතිවරණ පවත්වන්න නැතුව බලහත්කාරයෙන් ඉන්න එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමකුත් නෙමෙයි මානව ගුණධර්ම වලටත් පටහැනි. ඒ නිසා අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා. ඇත්තටම දැන් කලින් අවස්ථාවේදී පවරපු නඩුවට අපි පාර්ශව කරුවෙක් ඉදිරිපත් වුණා. ඉවල්ලි වීරවංශ හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායකතුමාගේ නමින් සර්වජන බලය වෙනුවෙන්ම එතුමා ඉදිරිපත් වුණා පෙත්සම් කරුවෙක් විදිහට. අපි හෙට දවස තුලත් අලුත්ෙන් පවරලා තියෙන නඩුවටත් පාර්ශව කරුවෙක් ඉදිරිපත් වෙලා 6 නෙමෙයි අවුරුදු 5 කියන එක කීවීමට පාර්ශව කරුවෙක් ඉදිරිපත් වීමට නියමිතයි. අපි ඒකට ඒ කටයුතු නිරත වෙනවා. අපි ඉදිරිපත් කරනවා අල් අකුරකින් අල් කරපු අකුරකින් නම ඉවර වෙන අපේක්ෂකයෙක්.
කවුරු හරි අපි අල් අකුරකින් ඉදිරිපත් නම අවසන් වෙන අපේක්ෂක ඉදිරිපත් කරනවා. කවුරු හරි අපි ඒලාට බලමු. තාම ජනාධිපතිවරණේ පවත්තයිද නැද්ද කියලා දන්නෙත් නැහැ නේ.